ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරේ රාජකාරිය ආරම්භ කර දින 100ක් සපිරෙනවා. ගත වූ කාල සීමාව තුළදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට මෙවන විට කටයුතු කරමින් සිටිනවා. යනු අධ්‍යාපන සහ අනාගත දරු පරපුර වෙනුවෙන් පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම, උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා අවස්ථා කඩිනමින් ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විටත් ක්‍රියාත්මකයි. දිළිඳු පවුල්වල සුදුසුකම් නොලත් තරුණ තරුණියන්ට කාර්ය සාධක බලකායක් යටතේ රැකියා ලක්ෂ්‍යයක් බිහි කරමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනවාරි 15 වනදා සිට විශේෂ වැඩපිළිවෙලක් ප්‍රියවටනම්වනු ලැබුවා. මීට අමතරව රැකියා අපේක්ෂිත සියලු උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබා දීම සඳහා වන වැඩපිළිවෙලක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රාජ්‍ය සේවය වෙනුවෙන් රාජ්‍ය ආයතන වලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවකින් නිර්දේශ ලබා ගැනීම, රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡන ප්‍රදර්ශනය කිරීම, දූෂණ අක්‍රමිකතා මැඩලීම සඳහා විශේෂ කමිටු ස්ථාපිත කිරීම මෙහිදී ගනු ලැබූ විශේෂ තීරණ කිහිපයක්. එමෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනයද මේ වන විට ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධුරය ආරම්භ කිරීමෙන් පසුව රුපියල් මිලියන 300 නොඉක්ම වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය ආපසු අයකර ගැනීමේදී අපේට තබා ඇති දේපළ වෙන්දේසියද වහම අත්විටුවීමට උපදෙස් ලබා දී තිබෙනවා. 15%ක් පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලීම, දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 25%කින් පහත දැමීම සහ මාර්තු මාස පළමුවනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම දින 100ක කාලය තුළ සිදු කරනු ලැබූ සුවිශේෂී කාර්යයන් වනවා. එමෙන්ම උද්ගත වූ හදිසි අවස්ථාවන් වලදී කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. චීනය පුරා පැතිරෙන COVID-19 වෛරසයෙන් ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සඳහා වුහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වන රාජතාන්ත්‍රික පියවර ගැනීමටද ජනාධිපතිවරයා මෙම කාල සීමාව තුළ කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ආහාර මිල පාලනය කිරීම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම, මාර්ග තදබදය අවම කිරීමට ආරක්ෂක හමුදා යෙදවීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ගැනීමටද මෙම කාලය තුළ ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් දින 100ක කාලයක් වත්මන් රජය ගත කළද කිසිදු කාර්යයක් රටට ඉටු කර නොමැති බවට විපක්ෂය මෙලෙස චෝදනා කරනවා. අසීමිත ණයකන්දරාවක් ජනතාව පිට පටවමින් ජනතාව තව තවත් අපහසුතාවයට පත් කරන්නට ණය ගැනීම සම්බන්ධව නම් විරුද්ධ පක්ෂයේ සහය නොදෙන බව ප්‍රකාශ කරා. අපි දැක්කා ණය ගැන කතා කරනකොට අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ගිය වෙලාවේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගෙන් සහ ඉන්දීය රජයෙන් කරපු ඉල්ලීම අපට ණය ගෙවීම සඳහා වසර 3ක සහන කාලයක් ලබා දෙන්න පුළුවන්ද අපහසුතාව තිබෙන බව ප්‍රකාශ කරා. ඉතින් එවන් වටපිටාවක් තුල තවදුරටත් අපේ ජනතාව ණයකාරීන් බවට පත් කිරීමට විරුද්ධ පක්ෂය හැරිට අපට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් තවත් මේ ආණ්ඩුවේ සූත්‍රයක් තමයි අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව වැඩි වෙන්න දීලා පාලන මිලක් නියම කිරීම. වර්තමාන රජය දින 100 ගත කරපු ආකාරය සංසන්දනය කිරීම, ඊළඟ මහමැතිවරණයේ තීන්දුවක් ගැනීමට පෙර ජනතාවගේ පැත්තෙන් වටිනවා කියන එකයි අපි දකින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.